දීමනාව ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. දීමනා ලබා දීම පිළිබඳ තීරණයක් ලබා දිය හැක්කේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ. මීට පෙර අවස්ථාවක කිහිපයක් අපි සාකච්ඡා කළා ඔවුන්ගේ ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමු කළා තිබුණා. ඉතින් පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ කොපමණ දුරකට කොපමණ साधारण जनाधिपत्यवादी මෙතර තමන් ඉල්ලා සිටින්නේ ඩැට් දීමනාව නොව දීමනාවක් බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. මෙතනදී අපි රජයේ වෛද්‍යවරුන්ලාගේ සංගමයට කියන්නේ අපි ඔබතුමාලාගේ ඩැට් දීමනාව ඉල්ලන්නේ නැහැ. දැන් සමාජගත වෙලා තියෙන්නේ අපි ඔබතුමාලාගේ ඩැට් දීමනාව ඉල්ලනවායි කියන එක. නමුත් ඩැට් දීමනාව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි දීමනාවක් සියලුම සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටම ලබා දිය යුතු අවස්ථාවක තමයි ඉන්නේ. මහ බැංකුවට සල්ලි නැහැ කියන්න බෑ. දැන් හැමෝටම පඩි වැඩි වෙලා තියෙනවා මහ බැංකුවේ. ඒ ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒහා සමානව අනෙකුත් රාජ්‍ය සේවකයන්ට සෞඛ්‍ය සේවකයන්ට වැඩි වැඩිකිරීමක් ලබා දෙන්න ඕනේ. සාකච්ඡාව අසාර්ථක වුණොත් අනිවාර්යයෙන්ම දැඩි විරෝධතාවයකට යන සිද්ධ වෙනවා, වර්ජනයකට යන සිද්ධ වෙනවා. මෙතර මාතර මහරෝහලට ගෙන්නු රුපියල් කෝටි 14ක් වටිනා CT ස්කෑන් යන්ත්‍රය මාස දෙකක් තිස්සේ කටුනායක ගුවන්තොටුපළෙහි රඳවා ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. මාතර දිස්ත්‍රික්කයටම තිබෙන එකම CT පරීක්ෂණ පාසුකම ඇත්තේ මාතර මහරෝහලෙහි පමණක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුළු ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ප්‍රදානය කර තිබෙනවා. එම ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දීම අද කොළඹ වරායේදී සිදු කෙරුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.